දමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස් සුනන්තු සද්ගමොක්කද දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සද්දා උබුධ සම්පන්නකාරුණික පින්වනි ප්‍රඥානාරිකාවතුළින් ලෝකය පුරා විසිරුවා හරින උතුමූ ධර්මදේශනා රාශ්්‍ය අතරින් තවත්ෙක් ධර්මදේශශනයක් ලෝකයාට ධර්මදාන පින්කමක් හැටියට ේ ධර්මා උබෝධය කර ගැනීම සඳහා ධර්මදාන පින්කමක් හැටියට සිද්හරී මෙය සද පින් බ්‍රදායක අත්ය අරුණ දිසානායක මහතා සහ ඉමල්ක දිසානායක මහතා විසින් සදැති දායකත්ය දර්ලාති බෙන මීටවාසරකට පෙර පල්ලො සැපත් එපාාවල ඉහල හල්මිල්ලෑව විසූ ඩීකේ ඩිංගිරි බණ්ඩාප්‍යානන්ට මෙම ධර්මදාානයෙන් ජනිතවන්න වූ මහා කුසල ශක්ති අනුමෝදන් වේවා තවදුරට සසර ගමන තුළ සැරිසරන්නේ නම් මෙම puුණ්්‍ය ශක්තිය බලයෙන් ප්‍රගති සම්පත් ලැබ සසර ගමන සුවපත්වයේවා ඉට ඉක්මන් භවයකදී සසර ගමන නිමා කොට උතුම් නිවනින් සැනස්සීමහැ වාසනා සම්පත් සල සේවා. එම පවුලේ පරලව සපස්සිියරු දෙනාට මෙම කුසල ශක්තිය අනුමෝදන් වේවා. තවදේ පාවල ඉහල හල් මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි, HBී කමලාවතිී මෑනිියන්ටද කළුතර කටුකුරුන්දේ පදිංචි තොටවත්තගේ කුමාර සිරි මහතා, තොටවත්තගේ පද්මිනීම ඇැතිනිය, තොටවත්තගේ නාලනීම ඇැතිනිය යන අයටද මෙම පුුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවාසේම අරුණ දිසානායක මන්සි කුමාරසිරිහා දරු දෙදෙනාවන ආයුක අධ්‍යා, ඉමල්ක දිශානායක චමත්කා චතුරාංගනී හා අමේලි දියනයටද මෙම පුුණ්ශක්ති ආශිර්වාදයක්ම වේවාං කියල ප්‍රාර්ථනා කරනම්. ආශර්වාධාත්මක පින්කමක් කැටියටත් පරලෝ ශපත්ඥාතින් පරලව්ජීවිත සුගතිගාමී කිරීමේ උතුම්ම පිරිසඳු සිතවිල් නැතිව තමයි මේ උදාරූ පින්කම සඳහා දායකත්තය ගාත්තය ඉ ධර්මානු ශාසනාව සඳහා ස්වාමන් වහන්සේ කැමති මේ ජීවිතය දීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න පි සෑම කෙනෙක්ගම අපේක්ෂාව බලාපොරොත්තුව ප්‍රාර්ථනාව බැලුවොත් සැදැහවත් බෞද්ධයන්ගේ ඒ එන ප්‍රාර්ථනාව අපේක්ෂාව බලාපොරොත්තුව බැලුවොත් නිවීමම තමයි වැ නිවනම තමයි හ හැම එකට පිළි වෙතක් තියෙනවානේ එකට අනු ක්‍රමයයක් තියනවා. පිළිවෙට අනුගත වනොත් නිවීම ලැබෙනවා මයි නිවෙනවා මයි නිර්වාණය අවබෝධ කරනවා මයි නිවන් දකිනවා මයි. හැබයි ඒකට පිළිවත්තට අනුගත වෙන්නෝන ප්‍රතිපත්තිය දෙඟ අපි දන්නව මේ මාර්ග පලා අපි සෑම කෙනෙක් ම බරාපොරොත්තු වෙනවා පිළිවෙලින් ස්වාන් සකෘදාගාමී අනාගාමී අරිහත් සතර මාර්ග සතරඵල අපි සෑම කෙනෙක්ෙම අපේක්ෂාව ප්‍රාර්ථනාව බලපොරුද දොර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම අවශ්‍යය කරන කෙනෙක් ඉන්නවන දුකෙ මිදීම දු අවසන් කරගැනීමට අපේක්ෂා කරන යම් කිසි කෙනෙක් ඉන්නවන ය මේ ධර්මයට අනුගත වැඩෝනි ඒ අතාගත දහමටඒ තතාගත දහමට නිවැරදදිව අනුගතවෙච්ච කෙනෙකුට විතරයි ඒ අධිගමහෙවත් මාර්ග පල ත මාර්ග පල්ලවල අවසානය තමයි ස්කන්ධ පරිනිර්වාණයම් පළම ක්ලේෂ පරිනිර්වාණයම් කෙලෙස් වල නිවීම තමන් දකිනවා ඒ දැකීම තුළ තමන්ගේ ස්කන්ඳ පං්චකේ නිවීමත් තමන් දකිනවා ඇබ ස්කන්ධ පං්චකේ නිවීම සිද්ධ වෙන්නේ වර්තමාන භවය අවසාන චුතියදී. ඒ ස්කන්ද පරිනිර්මාණය. එතකම්ම ස්කන්ධ පහේ ක්‍රියාකාරිත්තුවය තියවා ඇැබයි කෙලෙස්වල ක්‍රියාකාරීත්ව යන්නේ. එන අපි ඉසෙල්ලාම ධර්මයට අනුගත වෙලා අපි ස්සල්ලාම නැති කරගන්න ඕන කෙලෙස්. ො කෙලෙස් කියන්නේ මනවද කෙස්න්නේ සිතට නොගත යුතු සිතුවිලිවලට. සිතේ ක්‍රාත්මක නොවිය යුතු සිතුවිලිවලට. සිතේ ක්‍රාත්මක කරන සිතුවිලිත් තියෙනවා සිතක ක්‍රියාත්මක නොකරන්න සිතුවිලි තියන. අපේ යම් සිතුවිල්ලක් අනර්ථයක් කරනවනං අවැඩක් කරනවනං අපි ඒ සිතුවිල්ල ඉන් කරන්න ඕනේ අපේ සිතට යම් වෙලාවක අර්ථයක් සිද්ධ කරනවනං යහපතක් සිද්ධ කරනවන ඒ සිතුවිල්ල ගණන්ඩ දැවැනි සිතුවිලි තියෙනවා යහපතක් ඇති කරන සිතුවිලි තියනවා අයයාපතක් ඇතිකරන සිතුවිලි තියනවා ත්‍ර යහපතක් ඇතිකරන සිතුවිලී ස කවදහරි නිවනවම තමයි මකත් සද්ධාව. කවදහරි නිවීම දර්ශනය වෙනවාම තමයි වීරිය. කවදහරි නිවීම නිවන නිර්වාණය අවබෝධ කරනවමයි සතිය. කවදහරි මෙ සංසාරයෙන් මිදෙනවම තමයි සමාදිය. කවද හරිස ුදුකවසන් කරනොම තමයි ප්‍රඥාව. දතට කරුණු පහක් අපේ සිත තුළ ක්‍රියාත්මකවෙන්න ඉඩදිය යුතුයි කරුණු මරාශ්‍යක් තියෙන සිතැහි ඉවත් කළ යුතුයි. මෙන මේ දෙක හරියාකාරව කළගත්තුත් අපි නොදැනුවත්මම ධර්මයට අපි අනුගත වෙලා තියෙන පිළිවෙට අනුගත වෙලා තියෙන ප්‍රතිපත්තියට බැස ගෙන තියනඒ ප්‍රතිපත්තියේ පිළිවෙත බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නු මාර්ගයයි එ මාර්ගය අංගට්ටයිඒ ආයෂ්ටාංගික මාර්ගයයි ආර්යෂස්ටාංගික මාර්ගයට අවතීරණ වෙච්ච බව අපි දකිනවා ධර්මයට අනුගත වනාම ධර්මයේ හැසිරෙනකොට ධර්මය හස්සුරවන්නේ කයයි වච්චනයයි සිතයි. හැබැ නිවැර දිවසුරුවන්. කයයි වච්චනයයි හසුරෝගන්න ඕන තරම් දහම ලෝකෙතීර. කයයි වචනය හසුර ගණ්ඩ. ඕනම දහමක බොරු කියනෙ කනුමත කරන්නේ. ඕනම දහමක කේලාම් කියනෙ අනුමත කරන්න ෙත්නෑ. පරුස වචනය බැනවදීම කිසිම දහමක අනුමත කරන්න ත්නේ. ඩකටනැති හිස්දේවල් කතා කිරීම අවුර තනුමත කරන වැඩරන වැඩක්මේනි එවානුමත කරන්න ඉත්න එත එවැනි දහමම් ලොකෙ තියෙනවා හැබැයි සතාගත දාමි හ තතාගත දහමිත් තියෙනවා කයි අකුසල් කරනවට මොනදාමකවත් ඉඩද්දීලනෑ එකක ලෝකය අසම්මතයි. රාන ගාතය කවරත් අනුමත කරන්නේ හොරකම් කිරීම අනුමත කරන්නේ වැදි කාමසේවනයන් කිරීම අනුමත කරන්නේ එනං බුදුදහම තුළට තොට ධර්මයට අනුගත වෙනකොට ඒවත් නවතින අකාය සංවරය වචී සංවරය ඇබයි බුදුදහම තියෙන විශේෂය තමයි මානසික සංවරය එමනතත් සිතේ සංවරය මනස්්‍ය සංවරය ඒ තුල තමයි නිවීමතියන්නේ ඇයි සෑම දේකටම සෑම කාරණය සෑම ක්‍රියාවකටම මුල්ලෙන්නේ සිත සිත සිතේ ක්‍රියාකාරිත්්‍යය නැතිවෙච්චදාට මේ කයි ඇති වැඩන්නේ සිතේ ක්‍රාකාරිත්තය නැති හැබ සේතයේ ක්‍රියාකාරිත්තය නැතිවෙන්නන සිත්වල බිඳින් දෝනින් සිත්්ිළේ බිඳීම තමයි ඉස්්චිතේ ක්‍රියාකාරිත්වය නවත්තන්නේ එතර සිත්පෙළේ බිඳීම කොතනද සිත්පෙළේ බිඳීම තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසට ක්‍රියාකාරිවැෙන්ඩ දෙන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසටම අන්න එතන තමයි සිතේ ක්‍රාකාරිතය නවති න තැන තෘෂ්ණාවත් එක්ක මනස ක්‍රියාත්මක වෙන තාකල් තෘෂ්නාවත් එක්ක සිත බැදිල තියෙනතා කල් තියන්නේ මනසි ක්‍රියාකාරිත්ය. එ තෘෂ්ණාව සිත තුළ ක්‍රියාත්මක වෙනවා නං එක උපාධානයට ප්‍රත්්‍යය කියන කාරණ බුදුරජන්වන්සේ දේශනා කරනු. උපාධානයට ප්‍රත්තිය. උපාධානය කර්ම භාවයට ප්‍රත්තිය. කර්ම සකස් කරනවම තමයි ඒ කර්ම භාවය උපත්ති භාවයකට ප්‍රතියඒ කර්මයට අනුරූපව උපතා හැදෙන බව සහතිකයි කර්මයට අනුරූපව උපති භාවයක් ගත්තොත් එතන නියතවස්සයම පහළවීමක් තියෙනවා එවැඩකිව ජාතිකීර ජාතියක් එවත් පහලවීම හටගැන්මක් ඇතිවුණු එතන තියන්නේ එතන ඉදල සිද්ධ වෙන්නේම අපි අකමැති දේවල් එතමයි දිරීම කැඩීම් බිදීම පළුදවීම විනාසවීම එව තවත් කරනෙක්කුට දකිින් අප්‍රියයි ජරා චීරණ වෙච්ච පුච්චරය කවුරුවත් දකින්න කැමතිනේ හම ැකී ලිලා ඇසයටට ගිලිලා කෙ ගස් ඔක්කොම ඉදිලා එව හැලිලා දත් එකක්වත් නැහ මොහන හැකිලිලා කං හැකිලිලා දට කොන්ද කුදු වෙලා හැරමිටිය ආධාරෙන් එමත්න තම කාග හැරි වාාරුවෙන් ඒ ශරීරයක් අති ඉස්පර්ශ කන කොට්ටකට තව කෙනෙ අල්ලන කොටත් එයටත් පිළිකුරක්ෙනවා ඒ ඉස්පර්ෂය ලබන පුච්චරයට එයට ම වේදනාවක් කෙනවා යන්ටංහරි අතිගල්ල පව එයට ලොකු වේදනාවක් කෙනවා මෙතමයි ජරාව ස්භාාවයඩ ව්‍යාදිවල ස්වභාාවය ඇතු දන්නා ව්‍යාදිී හටගෙන දුක්කින්දින ආකාරයක ඇත්තු දෙකළතියනවා. අපි හිතිං එයාට ආසිර්වාදයක් ප්‍රාර්ථනා කරනවා අ මේ මනුස්්‍ය සුවපත්වේවා කියලපු ප්‍රාර්ථනා කරන එක හොඳයි. නමු සමහරය හිත යටින් හිතන මේ මනුස්්‍යයා මේ දුක්කින්දිනට වඩා මැරෙනෙ එක හොඳයි කියලා. සහරයට හිතෙනවා එහිතෙන් එයාගෙන අනුකම්පාවෙන් කියල තම යට හිතෙන් මේ මනුස්්‍ය මච්චල දුක්කින්දදිි ය. ිට වඩා හොඳයිඉන්න මැරුුණනග එම හිතන් දෙෙපා ඒ අගෙන අප කර්ම ශක්තියයක්ති නවා ඒ කර්ම ශක්තිය ය තත්පරයක්වත් අඩුවෙන් ගත කරන්නත් බෑ වැඩියෙන් ගත කරන්නත් බේ. අ චිත්ත වීතිය කඩනවා චිතවීතිය ැඩුනහාම කයෙන් ඇති වැඩැන්නේහ ඒ තෘෂ්ණාවත්ෙක්ක පැටලිච්ච මනස බවයකට රමකම් කියනවා. අන්න තන්හා නිරෝධ උපාධාන නිරෝදධෝ උපාධාන නිරෝධ බවනිරෝ බව නිරෝධ ජාති නිරෝ ජාති නිරෝධ ජරාමරන ಸෝක පරිද දුක්කදෝ ම නස්ූ පාසා නිරුච්ජන්ති. ඔන්න නිරුද්ධ වෙන ආකාරය ඕන නිවීම ගැලවිෙන ආකාරය. දේකට බදුරජණන් වහන්සේගේ දහමට අප අනුගතද. පිළිවෙතියක් පින්නවද එ පිළිවෙත් අනුගමනය කරනවද බලම දැම්කහන්නේ මේ ජීවිතයද නිවීම. පළවෙනි නිවීමට කියන සෝවාන් මාර්ග සෝවාන් පලකය දෙවෙනි නිවීමට කියන සකෘදාාගාමි මාර්ග සකෘදාාගමි පල තුන්ගනි නිවීමට කියන වනාගාමි මාර් ගනාගාමි පල හතරවෙනි නිවීමට කියන අරහත් මාර්ගාරහත් පල වෙන්නේ හතරාකාරයකට සතරාකාරකට නිවීම එනම් ස්වාන් මාර්ග ස්වාන් පල පලවෙනි නිවීම ඒකට අපි ධර්මයට අනුගතද පිළිවෙති ඉන්නවද මොකදද පිළිවෙත කොහොම දනුගත වෙන්න බුදුරජාණන් වවාස දේශනා කරන අසත්පුර ශාශ්නයෙන් අයිවෙන්ට එක පලවෙනි ධර්මයට අනුගත වීමයි පිළිවෙත පිහිටීමයි ප්‍රතිපත්තියට බැස ගැනීමයි මොකටද වර්තමානය නිවීම පිණිස වර්තමානය ස්ොවාන් මාර්ගස්න් පල ලැබීම පිණිස අසත් පුරෂයගෙන් අයින්වෙන්් ත්‍රම ජීවිතද නිවීම පිණිසු පකාරවණ දහම් කරු එන පලවෙනි එක ම අසත් පුරෂයගේෙන් අයිවෙන් අත් පුෘෂයක අයින් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණය හැටියට දේශනා කර. පලවෙනි කාරණය හැටියට දේශනා කළේ අසත් පුරෘෂ්‍යයන්ගේ ආශ්‍රයෙන් අයින් වෙන්න කියලා අසත් පුරුෂයක මේ ගමන යන්නබේ. අසත් පුරුසෙක්ක එක කවදාවත් මේ ගමන එකන්නේ නිවන් මග ගමන් කරන්න බෑ. කවදාවත්්චල සෝතා පන්න වෙන්නේ මාර්ගයට අනුගතනය පිළිවෙතේ පිහිටන්නේ එ හිටවන පිරිවෙේත වැරදි පිළිවෙතක් කෞද අසත් පුරුෂයා එන අසත් පුරුෂා අපි ආශරයෙන් බෑහර කරන්න වෙනවා. අනිවායම. ඒවෙනුවට අපි සත්පුරුසිික් ඇසුරු කරන්න වෙන. අසත්පුරුෂාග අයින් වෙලා ඉවත්වෙලා සත්පුරුසිික් ඇසුරු කරඩ වෙන. හැබැයි ඒක තමන්ගේ නිව්‍යම හදා ග්ඩත් වෙන මකද නිවසේ සත්පුරුෂයෝනං ඉන්නේ තමට තනින් සත්පුරුසෙක්ව වන්න බැන් ඒගොලං කරන වැරදි ඒගොලන්ගේ වැරදි අදදහි වැරදි පිළි ගැනීම වැරදි ධර්මයට අනුගතවීම් තමන් පිළිකොල් කරන නිවැරදදිව මේ ධර්මයට අනු ගත වෙච්චාය වැරද්දිට ධර්මයට අනුගත වෙච්චායට කැමතිනේ දරමයා සත්පුරුසේ තතාගත දහමට අනුගතවෙච්ච ඒ දහම ඒ පිළිවෙතේ පිහිටපුයක් කෙනෙක් සත්පුරුසය ඇයි එ ඇසුරු කරන්නේ සත්පුරුෂ ධර්මය ඒ සත්පුරුස ධර්මය ඇසුරු කරන්න එයාට ොන තවත් සත්පුරුසේ සයෝ සත්පුරුෂ්‍යය සත්පුරුෂයයට උපකාර කරනවා සපුරය සත්පුරුෂයටත් උපකාර කරනවා හැබ උපකාරය අසත් පුරුෂය ගන්නේ නේ අසත්පුරෂය ගන්නේ අසත්පුරුෂෂය ගන්නේ අසත් පුරුෂ්‍ය උපදෙස්. කෙ කෙලත් එක්ක සංසන්ධනය කරන්න පුළා සෙම සෙමත් එක්ක සංසන්ධනය කරන්න පුළා සො සොරුත් එක් සන්ධනය කරන්න පුලා අන්නේේ වගේ. අපිරිසිදු දේවල් තියන තැනට අපිරිසිදුූ දේවල්ම එකතු වෙන. පිරිසිදු දේවල් තියන තැනට පිරිසිදු දේවල් එකතුවෙනවා. එනං සත්පුරුෂයයා පිරිබඳව නිවැර දිව දැනගෙන නිවර දිව හඳුනගෙන ඇසත්පුරුෂය අයින් කරන්න වෙන ගෙදර හිටියත් කරන්න දෙයන්නේ. ඒ කර ව සරය යි කරන්න වෙන. තමන්න්නේ නිවසිම් පිට වඩ වෙන. ගෙදරින්ය කොමසත් පුරුෂයෝන්න මමඇසුරු කරණන්න සත් පුරුෂයෝ ම මට ඕන සත්පුරුෂ ධර්මයක් සත්පුරුෂ ධර්මයක් තුළින් තමයි නිවනට යන්න පුළුවන් සියලුදු නිමාවට පත්කරන්න පුළුවන් පංචකාම සම්පත්තියට ම අඩගහන වනයි යම් කිසිජෙනෙ කවදාවන් නිවන්තක් ඉඩබේ. පංචකාම සම්පත්තියට මඩගහන වන. බනහල වැඩක් නෑ බාවනා කරලා වැඩන්න ඔය පන්සල් ගහිල වැඩන්නේ මිල බාගත්ත මනුස්‍ය ජීවිතය ඇස හොඳට පිනව්ඩුවන් අන හොඳට පිනව්ඩෝනි නාස්සේ හොඳට පිනව්ඩෝන දීව හොඳට පිනවඩෝනේ කය හොඳට පිනව්ඩෝනේ මේ ඉන්ද්‍රීිය ධර්මයන් මෙම ආයත්තන අපට ලැබිලා තියෙන්නේ ඕම් දමනය කරගෙන ඇතුළට හගගෙන ඉන්ඩ නෙමි ඔය ප්‍රයෝචන ගන්ඩ අන්න අත් පුරෂයම්. කාමය ගැන කතා කරන්නේ. මෙලුකෙ අම්කිසිී පුච්චරේ කාමය ගැනමනං කතා කරන්න ඇකවදස් සත්පුරුෂයක් වෙන්නේ. ඇයි කාමයන් විදීමෙන් තොරතැනයි නිවනතියෙන්න. නිවන කාමයයක්ත් එක් පැටලෙන්නේ. කාමය අත් එක්ක සංසන්ධනයක් කරන්න බැනිිවන. මංකිවන කෙල සංසන්ධනය වෙන්නේ කෙල සමාන වෙන්න කෙලත් එෙක් සොටු සමාන වෙන්න සොටුත්තෙක්. දහඩි සමානවෙනි ධාඩියත්ත එනම්ද එය නිරන්තරෙන් පංචකාමයටමන අඩගහන් ඒකේම අගේ කියනවන ඒකේම වටිනාකම කියනවන ඒකම හොඳයි කියනවන පංචකාමයටම අනුබල දෙනවන උපදෙස් දෙෙනවන යට කවදාවත් නිවන්දකන්න බෑ පම තොරව තන නිනතියන. පංචකාමය ආදීන්නවය දැක්ක තැන තමයි නිවනට බරවෙන්නේ. පංචකාමේ තියන ආදීනවයක්. පංචකාමය අආස්වාධයකුත් තියෙනවා බුදුරජන් වහන්සේ නෑකි වෙනේ. පංචකාමේ තියන ආශ්වාදය විදින්න ගිහිල්ල අපි අනන්ත ප්‍රමාණ දුකොලට භාච්චනය වෙන. අන්න ඒක නිසා බුදුරජාණන්ස දේශනායක් කරනවා මේ ආස්වාදය ආදීනවිය දකින්. ඇසට ඉදිරිියෙන් ලස්සන රූපයක් තිබ්බා ආස්වාදයක් එෙනවා නැ කියන්නේ ආස්වා දෙයක් වෙනවා. හැබැයි ආස්වාදී විඳින්නේ පෘතක් ජන පුච්චලයින් ආර්ය පුච්චලයෙක්ම දින්නේ. ආර්ය පුච්චලයෙකුට විඳින්න බැහැ. ආර්ය පුච්චලයා එක නිවැර දිසභාවය දැන ගෙනතිනෙන දැක ගෙනතින. ලස්සනයි කියන රූපය ආදීන්න වෙද කලතින්නේ ආරරි පුච්චරය. ඒ ලස්සන රූපය ආස්වාදය විඳන්නේ ප්‍රථ්ජන පුච්චරයා. එතු පෘතග්ගන ස්වභාවේ මිදෙන් නෝනි ආය ස්වභාාවටෙන් ආර්ෂ්ඨාගික මාර්ගය කියන්නේ එකයි. එතර මාර්ගයට අනුගත වෙලා පංචකාමය නම් හොයන්නේ මාර්ගයට අනුගත වෙලානෑ පිළිවෙතේ පිහිටලනන්නේ පි වෙත පිහිටල නැත්තා එතන වැඩෙනව එක ධර්මතාවයක් ඒමකත් ඒක බුදුරජන්වා සස්මාගදී භාෂාවෙන්දේ සහ කළ කාමච චන්දය කියලා න්දය කාම කැමති තැන සිත තිබ්බා කැමති තැන සිත තියනවද එතන වැඩනි රාගේ රාගේ නිවනට ප්‍රතිපක්ෂයම් නිවනට විරුද්ධයි අපි රාග සහිත සිත්මනං හදන්නේ එන අපි ධර්මයට අනුගත වෙලන්නේඒ පිළිවෙති අපි පිහිටලනය ඒකට අපට උපකාර කලෙන්නේ අසත් පුරුෂයන් එ අසත් පුරුෂයගෙන් අපි අයින්වෙෙන්ඩෝනද ඕ කාමේ ආස්වාදය ගැනමන කතා කරන්නේ තමන්ගේ නිවසඉන්න පුච්චරයවන තයින් කරඩ වෙනවා කරඩ දෙන්නේ බුදුරජාණන් වහන්සේ කාමේ ආශස්වාතියයක් දේශනා කළ ඇැයි මද ආස්වාදය චිතක්ෂණයක ආශස්වාදය විඳින්න ගිහිල්ල විශාල ආදීනවයකට මුහුණ දෙඩ වෙනවා සාාල ආදීනවයකට එ තමයි නිරේ නිරාදුක් විඳිඩ වෙනවා සතරපායට වැටිෙනවා නිර තිරිසන් ප්‍රේත අසුල මේ සතරපායට අනිවාරෙන් වැටෙනවා කෞදද වැටන්නේ අර කාමය අස්වාදය හොයෙන පුච්චරය ඒ කාමයන්ම වර්ණනා කරන පුච්චරයා එ කාමයන් මගේ කරන පුච්චරය ඒවම හොය නොයා අස්වාදය තතාගත දහමට අනුගත වනහාම තථගත දහම පිළිවෙතේ පිහිටියාම කාමි අස්වාදය දන්නවය ඇැබැ ඉට වැඩිය දකින්නේ කාමි ආදීනවය කාමේ ආදීනව දකින පුච්චනයට කාමී ආශවාධ්‍යය පිළිබන්ධව අගේ කල කතා කරනකොට එ පුච්චල රුස්සන්නේ. එ පුච්චලය රුස්සන්නේ. අනේ මේ මිනිස්සු මේ කොහෙදයන්නේ. මේ මිනිසු මොන ලෝක දයන්නේ. අපරාධ මේ මිනිස්සු මේ ධර්මය නිවැරදි උද්දහම නොදැනීම නිසා. නොදැකීම නිසා මේ මනුස්යෝ අපා යනම්. ඇැබැ මට ගලවන්නබේ. ඇයි මං කියනද පිරිිගන්නේ. කියනද අහන්නේ. එතොට සත්පුරුෂය එෙම හිතනවා අසත් පුරුෂයහෙම හිතන්නේ සත්පුරුෂයාව අදින්ඩ බලනවා කාමයන්ට. එතකට අසත්පුරුෂයයට කාමයන් නොලැබෙන තැන අසත්පුරුෂය ගැටිෙනවා. අසත් පුරුෂය අමනාපයනවා යට කේන්තියනො යට තරහයනු. එයටට වැඩි ව්‍යාපාතිය. සත්පුරුෂයනට. සත්පුරුෂය කාමයන් ප්‍රතික්ෂේප කරනවා එයා දන්නක අස්වාදය දන්න මේක ආදීනවිය දන්න මේක නිස්සරණය දන්නවා. එ නිස්සරණය කෑනෙ මිදීම අයිවීම ඉවත්වීම කාමයන්ග අයින්වීම. එය දන්න මේ කාමයන්ගෙන් අයින්වීම තුළ මට සැනසිල්ලත්තිීනවා. මට සහනයක් තිීනවා මට සුවයක් තියෙනවා කාමයන්ගේ කාමයන්ගේ ආස්වාදයස් සෑයන්න සෑන්න 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 කවදාවත් ඒක සෑහමකට පත්තින්නේනේ සෑහමකට පත්තෙන්නේ එහම සෑහමකට පත් වනානං අපි අනන්ත ප්‍රමාණ බව පසුකරගෙනවා එක ඉලක්කංවලින් ලියන්ට බැරි තරම් බව අපි අනන්ත ප්‍රමාණ පසුකරගෙනවා එනම්ඒ පසු කරගෙන ආපු බවල අපි කාමී ඒ අස්සාවාදය ලබල අපි පුරෝල් අවසන් කරද අපි අදත්ව වෙනවා. අපි අදත්ව වෙනෝ කාමය අස්වාදය එතරට බුදුරජාන් වන්ස දේශනා කරනවා ඕකේ ආශවාදය හොයෙන තාක්කල් එයට නිවන් මග වහෙනවා එතොර වැඩනි කාමච්චන්දය ඒ කාමයන් ඉටුවෙන නැති තැන එයට වැඩිනො ව්‍යාපාදය එනම් සත්පුරු ශාශ්‍රය බැත් පුරුෂ ශ්‍රය කරනකොඩ මොද මේ සත්පුරෂයෝ දෙන්නෙ එකක් එකතු එච්චතන කාමේ ආදීනවේ ගැන කතා කරනවා. සත්පුරුෂය දෙන්නෙක් එක තුුණු කාමේ ආදීනවේ ගැන කතා කරනවා. කාමයන්ගේ නිස්සාරණය ගැන කතා කරනවා. කාමයන්ගේ මිදීම ගැන කතා කරනවා. අසත්පුරෂයමනෙම අශසාද පැත්තමයි පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා ආශසාධය තියනව කිවා. ඇැබයි ආස්වාද පැත්ත පෙරලන කොටතියෙවි සාලාධීනමය ජරා මරණ සෝක පරිදේව අයන මේවත් බලාපොරොත්තුය ඩිකිවා. එෝ ප්‍රතික්ෂිප කරන්නිපේ. එක ලඩක් හෙදිලයි කශනී පැක් හදිල ජීවිත කාලයම දුක්කිදිරෝ. වසර ගණන් දුක්ක දනවා. හැරැන්ඩ පෙල්ලෙන්ඩ බැරුව උඩුකරුව අවෞුරදු ගණන් ඉන්නවා. නැද්ද කියල බලන්න.ඒ කාමී ආදිිනවය අන්නෙමීතේ. කාමයන් හොයන්දග හිල්ලා වෙච්ච භයනක සිදුවීම නැමීද භයනක සිදුවීම. එතම ආදීනම.ඇද කාමයන්ගේ නික්මිෙනවානඇය නිසරණේ. මං කාමයන්ට කැමතිනේ. මං පංච කාමයන් ප්‍රතික්ෂේප කරනවා. මට ඇසක් තියෙනවා. මගේ ඇස්සට ඉදිරට ලස්සන රූපතියනවා. ඇබැයි ලස්සන රූප මම මොනාද කියර දන්නවා. මම ඇසත් දන්නවා බාහිර රූපත් දන්නවා අන්න අධර්මයට අනුගත වෙලාදීනවා එසත් දන්නවා බාහිර රූපයක් දන්නවා. ඒ දෙක නිසා ඇතිවෙන සිත්පෙලේ සභාාව්‍යත්ය දන්නවා සිත්පෙලක් කටගන්නේඒධර්මතා දෙක නිසා අන්න අදන්නවා නි්සාරණය මිදීම දන්නවය නිවැරදි ක්‍රියාව දන්නවා. ධර්මයට අනුගත වෙලාලන්නේ.ඒ පිළිවෙතඉන්නේ. අපි පිළිවෙතේ දන්නේ අපි ධර්මයට අනුගත වෙලාදන්න එනම් පංචකාමයම ආස් හොඳයි කියන ඒකමවර්ණනා කරන පුච්චරය අසත්පුරෂේ අසත්පුරෂේ ඒනම් ලෝකයක් කොහෙදයන්න. ද මෙහම කිව්වාම කල්පනා කර එනම්ළු ලෝකමයන්න කොහෙද කියර ඇත්ත බුදුරජාසයකොදේශනා කර. ගජන්වන්සේ දේශනා කළ මහනිනි මමේ යම් දෙයක් දුකයි කියනවනං මේ ලෝකෑක සපයි කියනවා. මම යම් දෙයක් සැපයි කිව්වන මේ ලෝකයයික දුකයි කියනවා. ලෝකයාමකට විරුද්ධයි. හැබ බුදුරජාණන් සයම් දෙයක් දුකයි කිවනං එක දුකයිම තමයි. බුදුරජාණන් වන් සයම් තැනක් සැපය කිවවනං එක සපයිම තමයි එමකත් දේශපයි නිබ්ානම් පරමස්සුකා. නිර්වාණය තමයිස්සප.ඒව ක්‍රියාකාරි නොවෙන තැන නොපවතින තැන කාමයන්ගෙන් ඇත්වෙච්ච තැන එතන තම එච්ෂප. කාමයන් ප්‍රාර්ථනා කරන තාක් කාමයන් ශවනතාක්කාල්ඒවට අනුබල දෙනවද ඒවයි අගේ කියනවද ඒ කාමයන් ගැන කතා කරනවද එය අසත් පුරුෂයා එන අසත් පුරුෂයයින් කරන්න කරන්න දෙන්නේ. දුරජාන් වශස අයි කලා කාමයන්ම ප්‍රාර්ථනා කරන කාමයන්ම හොයඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ අයින්කලාද නැද්යි අයි පෙන්නවාඒ ඔත්තන නෙමෙයි නිවැරදි මඟ මෙතනයි කිය කාමයන්ගෙන් සිිත අයිංකරගත්ත තැන තමයි නිවැරදි තැන කියලා ලෝක අට පෙන්වා බදුරජාණන් වන් සිතුම් වූ සම්බෝධීයට පත්වනාට පස කිසි දෙයක් රැස් කලිනේඒ පංච කාමය හිවනේ ඇසිං ආශ්වාදයක් යි එක ආදීනවය දන්න නි්සාරණය දන්න කනින් ආශවාදයක් කිවනේ නාසිං ආශවාදයක් කිවනේ දිවෙන් ආශ්වාදයක් කිවෙනේ කයිෙන් ආශවාදයක් කිවෙන මනසි අශවාදක වෙත්නය. මේ ආයත්තන මේ ඉන්ද්‍රියන් හයෙන්ම බුදුරජාණන් වහන්සට ක්‍රියාවෙන් පෙන්වාආස්වාදයේ ආදීනවයන්. මේ ආශවාදය විඳින්ඩගිහිල්ල විඳින ආදීනවයක් අපට පෙන්වා.ඒ නිසා කාමයන්ගෙන් ඉවත්තෙන්ට කිය කාරණය බුදුරජාන් වස දේශනා කළ කාමයන්ගෙන් ඉවත්තන්නේ ඉවත් කරන්නේ ඉවත්තන්න පුළුවන් සත්පුරුෂෝ දෙන්නේ එකතු විච්චතයන සත්පුරෂයෝ දෙන්න ඇ එයාල කතා කරන්නේ සත්පුරුෂු ධර්මය සත්පුරුෂ ධර්මයන නිවන් මගයි තථගතයන් වහන්සේගේ දහමි පිළිවෙතයි ප්‍රතිපත්තියි එහ අපි ආසරය කරන්න ඕනනි කවුද හොඳට හිතන්න හොඳර කල්පනා කරන්න අපි ආශරය කරන්න ඕනි සත්පුෘෂය සත්පුරෂ්‍යාශය නොකරන්තා කල් වාර්ය මකු සල්ලොට යොමුවෙෙන්න. සත්තු මරණවා. හොරකම් කරනවා. වැදි කාම්සෙවනයන් කරනවා. බොරු කියනවා. කේලාම් කියනවා. පරිස වච්චන කියනවා. මත් පැන් මත්‍රවේ පාවිච්චි කරනවා. කාමච්චන්දය වැඩෙන දේවල්ම ැන කතා කරනවා. සත්පුරශාශයන කරන තැනවා. කාමච්ඡන්දය වැඩන දේවල්ම කතා කරනවා. ව්‍යාපාදේ වැඩෙන දේවල්ම කතා කරනවා. තිීන මිත්. උද්ධච්ච මෙන මේ වැඩෙන දවල්ම කතා කරනවා. විචිකිිච්චා සැකේ වැඩෙන දවල්ම තමයි කතා කරන්න. ඒකනි පංච නීවරණ පිරිබාඳෝමතම ගුුණන් කතා කරන්න අස්වාද හ එෙනන පුච්චරයට නීවරණ වැඩිෙනම්. අස්වාදිිශවන පුච්චරයට. එ අසත් පුරුෂය සත්පුරුෂය කතා කරන්නේ සද්ධාව ගැන. සත්පුරෂය කතා කරන්නේ කකාමයන් ගැෙන. සත්පුරුෂ කතා කරන්නේ ව්‍යාපාදී ගයන ඒවා නැති කිරීම පිළිබඳව කතා කරනවා ඒවා වැඩෙන ආකාරයට කතා කරන්නේ සත්පුරෂ සත්පුරුෂයකෙක එකතුවනාම කතා කරන්නේ සද්ධභ ගැෙන එකන තුනුරුවන් ගැන කතා කරෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන කතා කරනු ධර්මී ගුණ ගැන කතා කරනු ම සංගරත්න ගුණ ගැන කතා කරනු බුදුරජාන් වහන්සේ ඥානයන් ගැන කතා කරනවා එ ධර්මය අවබෝධ කරගත්ත පුච්චරයන් ඥානවන්ත පුච්චලයන් ඇටියට ගොළු දකිනවා සත්පුරුෂයෝ මහා සග එදාම දේශනාක නාකාරය දැකළ මහා සංගරත්නය කර පාදින මහා සගරත්නයග ගුණයා හා ඥානයෙන් දකිර අන්න යා කතාහරන්නෙතට එයට වැඩි ලතියෙන්නේ අනොදෙනවත්තම සද්ධාව එ සත් පුරෂයෝ දෙන්නෙ එක තුවිච්ච තැන. වීරිය වඩන සත් පුරුෂයෝද දෙන්නෙ එක තුවෙච්චතන. ඒම කොටද කාමච්චන්දේ ප්‍රහාණය කරඩ ව්‍යාපාදය ප්‍රහාණය කරඩ තිීන මිද්්‍යය ප්‍රහාණය කරන්න. උදදච්ච විචිගිච්චා කොක්ච ඒ ප්‍රහණය කරන්න සත්පුරුෂයෝ දෙන්නෙ එක තුවනොත් කතා කරනු. අසත් පුරෂත් කතා කරන්න අදේවා අවදාවත් කතා කරන්නේ. අසත් පුරුෂකුටේ දාලත්න ඒවා හොයන්න නිෙත්නේ. ඒගලන් හොයන්න අර කාමච්චන්දයන් වැඩි නේවා එකමයන් මනිහේ. කාමයන් නේ අගේ කියෙන් ඒව වටිනාකමණිකයෙන්ඒ හොඳින් බෙහින නරකෙන් කරන්න ඒ සැලසුම් හදනඒ සැල සුම්හදල ඒව ක්‍රියාත්මක කරනු. හොඳින් බේන නරකින් ද එතකොට මොකදබන්නේ. එන ආසත් පුරුෂ ශ්‍රයෙන් නිසා තමන් දුකට පත්තිනත් දුකට පත්වෙන නතවස සත්පුරුෂ ආශ්‍රය කිරීම නිසා සත්පුරු ධර්මය නැසරු කරනවා. සත්පුරු ස ධාර්මය නැසුරු කරනකොට යාල කතා කරන්නේ සද්ධාව ගැන. වීරිය ගැන සතිය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන. ඒස් සත්පුරුෂ්‍යය සත්පුරුෂයත්තෙකේ කතුනාම ගුල කතා කරනවා බෝධිය අංග ගැන. සතිය ගැන කතා කරනවා ප්‍රඥාව ගැන කතා කරනවා දම විච්චේ. ගැන කතා කරනවා සතුට ගැන කතා කරනවා. ඒ සතුටර කාමයන් පිළිබන්ධව ලබන අස්සාවාදයෙන් ලබන සතුට නෙමි ධර්මාව බෝධයතු එනතුට බෝධ අන්ග්‍යයා බුද්ධියට හේතු අංග්‍ය ධර්මය දෙකළ සතුට වෙනම්. පංච කාමයන් ග්‍යස්වාදය ලබල සතුට ප්‍රීතිය නෙමි බුදුරජන් ව දේශනායකර. ඒ ප්‍රීතිය බුදුරජාන් වන්ස දේශනා කළේ ධර්මය අවබෝද්ධ කළ ලබන සතුට යට සතිය වැඩිල තියන ප්‍රඥාාව වැඩිලත්තියෙනයට වීරය වැඩිලත්තියෙන තරයට පස්සද්දී වැඩි ලතියෙන කාය පස්සදි චිත පස්සදී පස්සදද වැඩිලතිය යට සමාධයේ වැඩිලත් තියෙන යට උපේක්ෂාවෙන් බලන්න පුළන් සියරු දේවල් පිළිබඳ නුවනින් බලන්නේ උපෙක්ෂාවෙන් එතොටට එලීම් ගැටීමන්නේ අෂ්ටලෝක ධර්මය කෙරේ යාට නොසැලෙන සිත. අකම්පිත සිත. ඇලීම් ගැටීීමනය අකම්පිත සිතා. ඔල්ලාබා ලබ් යසායිෂ නින්දා ප්‍රසංස ශපදුක. ද මේ ඇලෙනි ගැටන කවද් ප්‍රතක්්චන පුච්චරය. ආය පුච්චරයට අදාලනය. ආරය පුච්චරයා දුකශප දෙකෙ. සම බරව සිත පවතිනම් සම බරව පවතන්නේ සිත දුකේදි දුකන්නේෙත්න සැපෙදි සතුරුෙන් නෙත්තේ. එයදන් නොමික අෂ්න ලොක ධර්මය. ලාබල් ලාබයක් ඇති වුනා කියලස් උද්ධාමයට සතුටට සොම්නසට පත්වෙන් නෙත්ත. අලාභයක් වුණා කියලා දෝමනස් සිට පත්තෙන් නෙත්ය. එව කර්මානෝ රූපව ලැබෙන නොලබෙන පව්‍යදකිනවා. දැකල ෙනවාන කර්මාණනු රූපෝ ලබෙනබව උප පීඩක කර්මය ය දකිනමන පීඩාවක් කලේ කොමද කිය කුසලට පීඩාවක් කලා කුසල කර්මය මතු කල්ල දුන්නේ කොහොමද. අකුසලයට පීඩාවක් කරලා කුසල කර්මය මතු කොල්ල දුන්නේ කොහොමද ඇ දකිනවා. ඒ අනුයා ලා බාල්ලාබිදකේ අකම්පිත සිතක් නින්දා කලා කියලායා සෝකයක් කනගාටුවක් ඇත්ක ගැටීමක් ඇතිකරගන්න එයායට පහරදීමක් ඇති කරගන්න එය විනාස්ශ කරන්න සැලසුම්හදන්නේ. නින්දා කලා කියලා පාස කලා කියා. ප්‍රසංසා කලාා කියලා උද්දාමයට පත්තින්නේෙත්න්නේ. සතුට සම්න අතිශය ප්‍රීතිය එ පත්ෙන්නෙ. මෙසිියල්ල සංස්කාරයන් හැටියට අදාකිනෙන. සිතුවිඩි විතරයි කරයා දකිනවා. සිතුවිලි ටිකක් විතරයි. ලාබේ දීතති වෙන සිතුවිිඩක් විතරයි. ති වෙෙ සිතු ಲක් විතරයි. දුකේදಯඇති වෙන්නේෙ සිතු ල්ලක් විතරයි. සැපේද අති වෙන්නෙ සිතුවිල්ලක් විතරයි. නිදාවිදදි අති වෙන්න සිතු විල්ලක් විතරයයි. සංස්කාරයම හටගෙන සංස්කාරයම බිඳින බෞදකින. සංස්කාරයම හටගන ස්කාරයම බිදෙන. නදාවෙති එක ගැට නැත්ති. සිතු ಿල්ක් විතරයි කෙ ද කින ංකකාරයක් වි ර කෙරදකින. ්‍රසාංසාාව යදකින සිතුවිල්ලක් විතරයි කියර. තರ ලාබලාබේ අ ස යස එතන දයා උද්දාමයට පත්තින්නේ. එතන ද කම්පවಡ පත්್ತද. ඒಯල සිතුවිලි විතරක් බවයාදාන්නු. ඒ සිතුවිලි චිතක්ෂණයක් තුළ ඉපද බිඳුන කරද දන්න. ಮහತකින් ඇತතුවලා මොහොතකින් නැතිවನ කෙරදන්න. කෞදී සත් පුෂය. ඒ ආ්‍ර කළ කා ඒශ්‍රේ කල සත්පුරුෂෙන් ඒ අසත් පුරෂයග අයිගුණා ඒකයිත් තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ අරන්න ගරගතව රුක්ක මෝලගත්තව සුන්‍යා ගරගතවා නිදහස් තැනකට යන්ට විවේක තැනකට යන්ට ආරන්නකටයන්ට ගහක් මොලකටයෑන්ට හිස්තැනකට සුනඥා ගාරිකටයන්ට එදොට තමන් විතරයි ො ඇලනත් ගටන කවරුවත් බලඩ පොඩ්ඩා. එතන හරි නිදහස් එතන අර සංස්කාරයන් ගොඩනගෙන්ඩ තියන ඉඩකඩ බොමාඩුයි. එවයා දකිනවාඒ චේතන හැටියට ඒව කර්ම හැටියට ඒස්සිතු විඩි ඒවත්තේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්ත ම නැවත සසරක් මට නැවත භවයක් කුරුම කර හැටිය දකින. රදි වදන එඒ සංස්කාරයන්ගේ සභාඒ සත් පුරුෂෂය ආශ්‍රය කළි සත්පුරුෂය. එය අතනට ආවිි කහොමද. එ අතනට ආේ සද්ධර්මය ශ්‍රවණය කරලා ධර්මය ආලාවේ ධර්මය නිවවැදිව පෙන්නල දන්නේි කවුතිය ලෝතුරා බුදුරජාණන් වන්සිය. අන්නාව සෙවනට කාග සෙවනටද ස තාත්තක සෙවන ආරක්ෂක ස්ථානයක් දැ අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලන. ඉතින් අපි ඉන්න තාත්තගේ සෙවන තාත හදල දුන්නව නිවසය පින්නේ. මේ කුටය හදලදුන්නේ අපි තාත්ත නිසා ඒ බුදුරජාණන් වහන්සේ. එද අප බුද්ධ පුත්‍රයන් වහන්සේර. අපිඉ තතාාගතයන් වහන්සේගේ සෙවනන තාත්තගේ සෙවනේ නිවාහනය අපට ආරක්ෂාවත්තිීන අප ආරක්ෂා කරන පියාග සෙවන ආරක්ෂත ස්ථානයක්න අනුන්ග සෙවන නෙමයි තාත්තටයි සෙවන එන සත්පුරුෂ ආශය සද්ධර්මය ශ්‍රවණය කරන. සද්ධර්මයන තතාගත දහමයි එ තතාාගෙත දහම තුළ පිළිවෙතිය පිහිටනවා එගඩිකිවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති කිය ධර්මානු ධර්මයට අනුව ධර්මය පිරිවතය පිහිටනම් ඇතුට ධර්මය නම්මකත් ධර්මය බුදුරජාණන්වාන්ස දේශනා කරනවා මේ ඇතිකල්ලිඒ තමයි ධර්මය මේ නැතිකල්ලි මේ නත තමයි ධර්මය මේ උපදීමෙන් මේ උප මේ නෝපදීමෙන් මේ නෝපද මේ තමයි ධර්මය අන ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරිවෙති ඉන්නවා ඒ කොමද එ අවිද්‍යාව වැඩෙනආකාරයට තමග සිතකය වචචනය මෙහෙවන්නේ අවිද්‍යාව වැඩෙන ආකාරයට ය විද්‍යාව වැඩෙන ආකාරයටයගේ සිතයි කයයි වචචනයයි මෙහෙවනවා විද්‍යාව වැඩෙන ආකාරයට හමද විද්‍යාව වැඩිනය විද්‍යාව වැඩෙන්නේ ආශ්‍රවයන්ගෙන් තොරවෙච්ච තන ආශ්‍රවයන්ගෙන් මිදිච්ච තැන ආශ්‍රවයන්නෙක් මනස සම්බන්ධ නොවෙච්ච තැන විද්‍යාවයි. ආශ්‍රවයන්නෙක් මනස සිත සම්බන්ධද එතා කල් විද්‍යාවයි දෙමකක් ශ්‍රව කා මාශ්‍රව අන්න දැන්ගෙනවායි එතැනට කාමයන් ගැන කතා කලාා කාමයන්ගේ අගේ කිව්වා කාමයන් වර්ණනා කළ කාමයන්ටම ඇදල දාන්්ඩ උත්සා කළා එන ය කොහෙට ද පියෝදාන්හද අවිද්‍යාවට. එටම අසත් පුරුෂයකිවේ. නායන මුලට එන කාමස්්‍රව ඒ අශ්‍රව කියනයලන වක් කියනකු. ඒ කාමයන්ගේ ඇලීමම වර්ණනා කළේ අගේ කළේ ප්‍රසංසා කළේ ඒටම උදව් කලේ සත්පුරුෂයද සත්පුෘෂයද සත්රුය එම් කාමයන්ගේ ආදීනවය පෙන්වුවයි කවුය කාමයන්ගේ නිසරණය පෙන්වුවේ කවුතඒලොෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ අතාගත දහම එනගේ දහමට අපි අනුගතයි ඒ පිළිවෙතේ අප ඉන්නේ ඒ පිළිවෙ ඉන්නවනං ඒ දහමට අනුගතනං කාමාස් රවනම අපිහදන්නේ ආශ්‍රවයන්ගෙන් ඉවත්වීමේ සිතයි පුරුදු කරන්නේ ආශ්‍රවයන්න්නෙක්ක සම්බන්ධ කරන පටලන සිතනමේ හදන් ආශ්‍රවයන්ගෙන් මිදීමේ සිතහදැන් ආශ්‍රවයන්ගේ මිදීම නිවනයි ආශ්‍රවයන්ගෙන් මිදීමයි නිවන ආශ්‍රවයන් එෙක් ක්‍රියාත්මක වෙන තා කල් සසර ආශ්‍රවයන් සිත තුළ ක්‍රාත්මක වෙන තා කල් අවිද්‍යාව ය ද්‍යාවතුල නිවනන විද්‍යාවතුල නිවනතින් එන විද්‍යාවට ප්‍රත්තිය වෙන්නේ ආශ්‍රවයන්ගෙන් අයින් වෙච්්‍රද නිස්සාරණය ඇයි යයි කාමයන්ගේ ආදීනවේදැක්කනේ කාමයන්ගේ ආදීනවය දෙක්කාඒ කාමයන් ලබන්න ගිහිල්ල අපි අනන්ත අප්‍රමාන දුක්වෙන්ද ඔයි කාමයන්නි සාපි පොලිසි වල ලැක්්ගිනෙද උසාාව්‍යලක නැත් අපි හිරගෙවල් ලොල්ල ලැක්ගි නැද අපි අනුන්ගේ බැනුම් ඇහවේ නැත් අපි අනුන්ගෙන් ගුටි කෑමි නෙත් අනුන් අපිට නින්දා කලේ නෙද අනිත්තා අපට අපහස කලේ නෙද අනිත්තා අපට පහරදුන්නේ නෙද්ද මොන නිසා කාමයන් නිසා කාමයන් හයන්ඩ ගිල්ල ඇයි මේ ලෝ කියම් කෙනෙක්ඒ කාමයන් පතනවනං කාමයන්ම හොයෙනවන එයාට එක ලැබෙන්නේ නැත්තං ඒ අනිසික්‍රමයකින් නිසික්‍රමය මේ නිසික්‍රමයකින් එක ලංකර ගණ්ඩ උත්සාගන්න තොර අනිසික්‍රමෙන් කාමයන් ලංකර ගණ්ඩ උත්සා ගන්නවා කියන්නේ නියතවස මෙය ගුටි කරන නියතවසෙන් ගොටි කර ඇ ජනුන්ගිගේකට පැල්ලා තමන්ට පංචකාමය විදින්න ඒ බාහිරවස්තු හොරකම් කොළොත් මංකොල්ල කෑවත් අල්ලගෙන ගන්නෙද තම කාමයන්ගේ ආදීනව ශ දොර බුදුරජාණන් වහන්ස කාමයන්ට ඇලුනද කාමාශ්‍රව තිබ්බද කාමචචන්දය තිබ්බද වන්නේ කාමාශ්‍ර වනය බුදුරජාන් වන්සිට එතුවට එසිං ලස්සන රූප හෙවිනේ කනින් මෙිහිරි සබ්ද හිවිනේ නාෙන් සෝදහිවින එැබැව ලබන්න තිබුණ ඇද්ද බදුරජාන්වාසිට සිදුහත් කුමාරයට එටිකයිතාම ඉහලින්ම බින්ඳ එ ඉහලින්ම විඳල එක කිසි කරදරයක් නැතුව ජීවිතය පුරාවටම විඳින්න තිබබයි කාගෙන්වත්ඒ එකට අවහිරයන්නේ තාත්තයිකට අවිහිර කළාද යසෝදර දේව එකට අවහිර කළාද රාහුල එකට අවහිර කළාද තමන්ගේ ඥාතිීන් අවහිර කළාද පංචකාමය විඳින්න්ට. ඊහලින්ම තිබ්බා. උපපත්තියම සියල්ල ලබාගෙනාවේ. එකකාමය නිහලින්ම විඳන්න අවශ්‍ය කන සියුරු දේවල් උපතින්ම්ම ලබාගෙනනාව. කිසිමවෙහෙසක් ගණ්ඩෝන්නේ රැකියාවක් කරන්න අවශ්‍යෝනී නෑ. වෙළහෙලදාමක් කරන්න අවශ්‍යෝනී නෑ. ඔවේ වේලෙන්ට වැස්සට තැමෙන්ට අවශ්‍යෝනී නෑ. ඉතාමත්ම තතිශ්‍යේ ශුකෝප බෝගී. ීවිතයක් ගත කරඩ උපපත්තිය දලා ජීවිතය පවතින තා කල් සිදුහත් කුමානයට තිබ්බෙන තිබ්බා. එන එතොට කාමයන්ට ඇලුනැද කාමආශ්‍රව බුදුරජාණ වන්සේ පැහැදිලියොම දේශනා කලා මේ ආශ්‍රවයන් නිසා අවිද්‍යාව අවිද්‍යාව නිසා කර්ම. කර්ම කරන බදුරජාන් වන්ස කර්මශය කලන කර්ම අවසන් කළයි අශ්‍රභවසන් කරලා විද්‍යාම නිසා කර්ම කර්ම නි ප්‍රතිසද ානය ප්‍රසධ වි්ඥානය නිසා නම රූප දෙක් නම රූප දෙක් නති නම රූප දෙක් නිසා අයතන හයක් අයතන හයක් නිසා ඉස්පර්ස හයක් ස්පර්සායක් නිසා විදීම් හයක් විදීීමහයක් නිසා එලීම් හයක් ඇලීම්හයක් නිසා උපාධානය උපාධානයක් නිසා වර්තමාන භවය කර්මයක් කර්මයක් කර්මණන් උපති භවයක් උපති භවයක්න පලවන ජාති ජනා මරණ මෙන්නමටික ද දෙක්ක බදුරජන්වන්සය මේ ආශ්‍රව නිසා මේ ආශ්‍රවයන්න එක් එක මනස බැඳීම නිසා මොකක්ද වෙන්නේෙ මේ ප්‍රවෘතිය තුළ පැවැත්ම තුළ. අවිච්චාපච්ා සංකාරක්්‍යව සංකාරපච්චා විඥ්‍යානපච්චා නමරූපං නාමරූපච්චා සලාත සලායතන පච්චා පස්ස පස්සපච්චාද වේදනාපච්චා තන්නා තන්නාපච්චා උපාධනපච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා . ජරා මරණ සෝක පරිදිව දුක්ක දෝමනස් පයස සම්බවන්ති ඒවා මේතස්ස කේවලස්ස දුක්කක් හන්දස්ස දුහඳක් සමුදයහෝති හම්බ වෙනමතමයි මොකක් නිසාතු අවිද්‍යාවට ප්‍ර්‍යමකත් ආශ්‍රව මොනාශ්‍රවද කාමාශ්‍රව අන්න කාමයන්ගේ ආශවාදය ආදීනවය නිසාරණය දැක්ක එද රාදීනවය දැක්කා දුකයි සෝක පරිදිේව දුක්ක දෝමනස්වයන් සම්බබන්ති එක සත්‍යයක් ඒත් චතුරාරි සත්‍යය පලවෙනි ආරි සත්‍යය බුද්දුනුවනින් දැක්ක. ආශ්‍රව කාමයන්ගේ නයිංගුණ කාමයන්ගේ නික්මුණ කාමයන් බැහැර කලා එක ලස්සන උපමාවලින් කිව සර්පයකන්න පහරයින පාදය ලංකලොත්මකද වෙන ඒ දස්ට කරන සර්පයදැක්කාම පාදය ආකට ගන්න අන් ඒ වගේ කාමයන්ගේ නයිංගු නිබුදුරජාන් වස කාමයන් දෙැක්ක ශර්පය රජියයට ශර්පය ලඟට කකුල දෙක් කරොත් උ ගාහන අනිවාර්ම ගාන විච්සා ඉක්මනට පාදය අයින් කරගන්න එත ර සර්පයාව මවට ගත්ත කාමයන් ැට අයිංකරපු පාදය. ලංකරන සිත පෘතක් ජනස්භාවයි. පාදය ලංකෙරුවද අ කාමයන මති සාර්පය ඉන්න දිහව ආය ප්‍රතජ්ජනය. ඒ සාර්පය අයින්න දි අයිංකරගත්ත කකුල අයිංකරගත්තදය ආර්ය නැ තො තමන්ටම විසඳගන්න පුළුවන් ගැටලුව මං පෘතජ්ජනත මං ආර්යද තාම් ප්‍රත්‍යනද දර ප්‍රථජජානනං ස්වානලනේ සකෘදාගන් වෙලානේ අනාගාමි වෙලත්න රාහතවෙලත් ආර්යන අහිනං අධිගමයන් අමාර්ග පල කෞදී කාමයන් ප්‍රතික්ෂප කරපු පුච්චලය කාමයන්ගේ ආදීනවය දැක්ක පුච්චරය එක නිස්සාරනය දෙැක්ක පුච්චලය කාමයන්ග මිදීම ඉති බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් මිතුුණම් හාමාශ්‍රව තිබබෙනයි අයර් පංචකාම සම්පත්තිය හොයන්න කිමුල්ලත් නුවරට වැඩේ පංචකාම සම්පත්ති හොයන්න්නද නේ ඇඒක අයිතියන්න තුවදාව උන්නේේ අයිතිය තිබ්බා. ඇැබැයි ඒකට උරුමකම් කියවපපු කෙනත්ේකෙන් අයි කර ගත්තන ඒකට නිති්‍යයම එමනැත්තාාවු. උපත්තියෙන් මේ එකක උරුමකම අරගෙන පුරාහුල ඒවත්යකෙන් අයින් කරා ඒකාමයන්ගේ නයිංකලේ නෙද කරගත්තා අයිං කලලමකද බුදුරජාණවා සිරාහුලට කිවේ කාමයන්ගේ ආශවාදය පෙන්නවා කාමයන්ගේ ආදීනවය පෙන්වා කාමයන්ගේ නිස්සාරණය පෙන්වවා එකනෙමේද තාත්ත කෙනෙක් දරුවයකොට දෙන්න තියන ඉහෙල්ලම වස්තුව දෑද කිය දයි දය කියරක කියන ෑවද්ද කියන දෙමවයාන්ගේ රුම දරුවන්ටන දෙම රුමේ දරුවන්ට. එතුර බුදුරජාණන් වහන්සේට රුමේ අතිබා. ද වරුමේ දදුන්නේ. තමන වරුමේදදුන්නේ. බුදුරජාණන් ව සවබෝධ කරගත් ධර්මය රුමය යිද ඒෙන් නිවන් අවබෝධ කරා රල දැකය වන කරන රාಹල ද ಸರර නද. එකවට රාහුලව දුකින්මිදවී ආශ්‍රවත් එක සම්බන්ධ කරලද ආශ්‍රවයන්ගෙන් අයින් කරගෙනට. ආ කාමය එක සන්ධ කාමය එක සම්බන්ධ කලාන අර සුවිශල් මන්දිරතුන එකත් ලියවිල්ලකින් දෙන්න තිබබණ. තිමුුල ත්‍රාජානය ලියකකිල් ලියවිල්ලකින් දෙන්න තිබන ංආයි කවදාවත්ම මෙතන්ටෙන්නේ ඕල ොහඳදට පරිහරණය කරන්ටිකි. හෙම ලිය වි ලදදුන්ද න එක්කංගනේ ඇදොරේ කාමයන් නික්ක නැවත සම්බන්ධ කරන්න දෙක්කන්ගේ කාමයන්ගේ නයින් කරන්න දෙක්කන්ගේ. කාමාස්ශ්‍රවයන්ගගේ මුද්වන්ඩද. එදොර කාමයන්ගේ ආදීනවය කියල දුන්නා නිස්සරණය කෙලදුන්න ගැලවීම රාහුලද්දුකෙන් මිදුුණා රාහල නිවන්න අවබෝධ කළා අෞුරදු හතයි. අවුරුදු හතේදදි රයහත්තු ඩිගා. ක්‍රමාණු කූලවේ ධර්මානු ධර්ම පිළිවෙත ප්‍රතිපත්ති රාහුලව පිහිටි වෙනද. ක්‍රමාණ කූලෝ පිහිටිවව. ධර්මය අවබෝධ කරගන්ඩ සුදුසු මානසිකත්තය එනතුරු අනිත්‍යදුක අනාත්ම ලක්‍ෂණ දේශනා කළිනේ. ධර්මය අවබෝධ කරන නුවනි බැලූ අදරහුල රහත්තේද. ඕඒට සුදුස ධර්ම දේශන ම්මකත්ය. අන්න ධර්ම දේශනාව රාහුලව එක් අංගයා එකක් ගෙල්ල වාඩි කරෝලා ඇව්වා රහුල ඇස නිත්‍යය දනනිත්තිද රාහුල කියනවා ස්වාමිනය සනිත්‍යයයි රාහුල ඇස දුකයිද සැපයිද ස්වාමිනය ඇසද දුකයි එදුකනං එක තමාගේ අම කැමතිද දුකට නෑ තුර තමමාගේ වස්සේ තමගේ කැමැත්ති හැටියට දුක මිදන්න පුළුවන් තමාගේ වශේ පවත්තන්න පුළුවන්න්න. ඇස බැහ අනාත්මයි ද බලඩ. බොහොම පුංචියයටට බොහමි හිමිහිට රාහුලගින් එක්වේ. රාහුලගේ මනස්ස හොඳට මෝරලා මොකට රහත්තෙන්ට අවුරුදු කියීද හතායි. අපි අවුරුදු හැට හැතේ වසුව වෙල ඒේත්වන කාමය මයිසන්න. පංච කාමය මයිකන්නේ. තර පංචකාමය කියරදුන අයව වරහුලග රහුල බාහිර රූප නීත්‍යදරහුල් අනිත්‍යද ස්වාමිණී බාහිරරූප අනිත්‍යයඒ අනිත්‍යය නම් වෙනස්සෙනවා නම් පෙරලෙන සුළනඒ දුකයිද සැපයිදරහුල් ඇම ප්‍රශ්රන අඩම ේරෙන ැටේට. එකන බුද්ධිය ගන්න ඇදලගන්න මනසේ බුද්ධිය ගන්න එලියට එ දුකයිද සැපය. වෙනස්සෙනවන තියනනාකාරෙන් අන්නනාකාරයක් ගන්න න පෙරල්ලෙනනවන බාහිර රූපයක දුකයිද සපයිදි. ස්වාමිණික දුකයි. එන තමාගේ කැමත් ේටට වෙනස්කරගන්න බෙරිද වෙනස්කරගණඩ පුළුවන් තමාගේ කැමත් හේට බේ තමගේ කැමත්තේටයටට වෙනස්කරන්න බේහ. ඒ ආයාන රාහුල චක්කු විඤ්ඥානය නිත්‍යයද ඒගැන සයිරූපය නිස හැදන සිත. පුංච රහුලග හන්න අවුදු හතයි ඇසයි රූපය නිසා හට ගන්න චක්කු විඤ්ඥානය නිති්‍යද රවුල අනිත්‍යද ස්වාමිනික නිතේනය. එකක තක්ෂණයක තක්ෂණය තුළ අතුරුදහන් එකනිත් තේ එ චක්ක වි්්‍යානය දුකයිත සැපයි ස්වාමිනිික දුකයි ඒ සැනයෙන් අතුරු දහන්නක් ෂනයෙන් විනාශස වෙනවනක් ශනයෙන් නැති වෙනවන එක දුකයි.ඒ තමාගේ වස්සේ තමගේ කැමැත්ති හැටියට වෙනස් කරගන්න බැරිද. තමගේ කැමැතටට වෙනස් කරන්න බේ එක ප්‍රත්ථ්‍යයට අනු රූපව හැදන දෙයක් උපකාරයට අනුව සකස්චච දෙයක් ඒ හැදිෙන සැනයම බිඳෙනවා ඒවට ලන්නු කවුරදු හත නිවැරදි වූ ධර්මය නෙමේද ධර්මයට අනුගත නැද්ද ධර්මය පිළිවෙතේ පිහිටි නැත්ද. අපි දැතනනි ධර්මතාවයක් තිබ්බරි. ඒ විදිට උත්තරද දෙන්න ඒ විදියට පිළිතුරු දෙන්න බැහැ අයෝනිෂ මනසිකාරෙන්. ඇතන ති බ යෝනිෂ මනසිකාරය. මන නුවන එතන තිබ්බා. ඒ මන නුවනනි නිවැර දිදේ නිර දි ආකාරයට දැක්කා? අපි අප ලෝන තියනවා හැබේ. එ නිවැරදිදේ නිවැර දිආකාරයට දකින්නේ. අනිත්‍යදහි නිත්‍ය හවා. දුකයි සැපහෙනවා. අනාත්මි ආත්මය හයනවා. නේ බුදුරජන් වන්සේ අහියානවා. රහුල කරනොතුන එකතු කර නිස්පර්ෂය ස්ර්සය නිති්‍යය නිතිය. ස්වාමිනස් පර්ෂය චක්කු සම්පස්ය නිත්තිේ. රාහුල චක්කෝ සම්පස්සය අනිත්‍යනං එක දුකයිද සැපයි. ස්වාමිණික දුකයි. එනම් තමාගේ කැමැත්තිටට වෙනස් කරන්න බැරිදිව. තමගේ ඕමනාවයට බෑ තමන්ගේ උමනාට වෙනස් කරන්න බේ. එක ඉපද බිඳන ධර්මතාාවයක්. ඒ සිතුවිල්ලක් විතරයි. සාස්කාරයක් විතරයින.ඒ සස්කාර එපද බිඳන නඩු ංචිරාාව වුදු හතිදන උත්තර නිවැරදි උත්තරන මී. එන විද්‍යාඋපද වදනද විද්‍යඋපදිවා. අපි අපිතාම විද්‍යාවේ. ඇයි සත්‍ය දැක්කන. සත්‍ය දැක්කො ස්ොවාන් අසත්‍ය තුළ සිත තියනතාකල් ප්‍රථජනයි. සත්‍ය අවබෝධය තුළ ආර්යයි. ප්‍රථ්‍යන ස්භාවයෙන් මිදලා ආර භාවයට පත්වෙෙන්නේ මාර්ග පල ලබීෙන් ඒක යන නිර්වාණය අවබෝධ කරනවා. එතු රායාහන ඔබදුර ජණන් වන් රහුලගෙන්. රහුල. ඒ චක්ු සම්පස් ඒස් පර්ෂය නිසා ඇතිවන වේදනාව නිත්‍ය. අනිත්‍ය ව ඉස්පර්ෂයක් නිසා ඇති වන වේදනාව කොහොමද නිත්‍යයවෙන්නේ. ස්වාමින එකත් අනිත්‍යයි. ඒද චක්කු සම්පස ජවේදන එකත් අනනිත්‍යය. රාහුලය අනිත්‍යනගේක දුකයිද සැපයි ස්වාමිනක දුකයි ඉපද බිඳිනවාන හටගන්නසන නැති වෙන ස්වාමිනික දුකයිය ඒ තමගේ කැමැත්ත හැටික වෙනස් කරන්න බැරිද එ පුංචර ආහුලගයි බෑනි ඒ එක ඉපද බිඳෙන එක මටඕන විදියට තින මේ නතින් ආයකනාත්මයි තමාගේ වශේ පවතනැබේ ඒ දියටව අයතන එම ගැන අනකොට රාහුල රහත්වෙෙල ඉවරයි. අවෞුදු හතා අරිහත්වයට කිහිල්ලිරහි. එදන කාමාශ්‍රවනෑඇතර බවාශ්‍රවනේ ඒ සභාාවය නැවත නැවත බවයෙන් භවයට ගැෙනන්ට එම සිතුවෙල්ල රාහුල්ටාවනේ. භාශ්‍රවන දිිට්‍ය ආශ්‍රවන ඇතන ඇතකොට. ඒ ආශ්‍රෝ ප්‍රහීන කරේ දිට්්‍ය ප්‍රහිීන කරලා ආශ්‍රව තියනෙම දිිට්ටිය හින්දා . න දිික්ක ශවත්න අවි්‍යාශවත්න අරිහත්ෙටිගේ අවරුදු හතේද. රහත් වන එනං ප බද කත මුතු දර් දේන ප්‍රඥානානිික වතුර නිකාශන කිරීම සඳ අරුණ දිසානායක මහතාස මල්ක දිසානායක මහතා විසින් සදැහඇති දාායකත්වය දරල්ලා තිබෙනව මීට වසරකට පර පල්ලෝ ස පත් පාවල හල් ල් ල්ල විස ඩීක ඩිංගිරි බන්ඩා පියානං. ට මේ ධර්මදාානයෙන් ජනත වන්න ඕ මහා කුසල ශක්ති අනුමෝදන් වේවා තව දුරටත්සර ගමනතුරළ සැරිසරන්නේ නම්මේ පුුණ්‍ය ශක්තිය බලයෙන් ප්‍රගිති සම්පත්තලබ සසර ගමන සුවපත්වේවා තයි මන් භවයකදී සසර ගමන නිවා කොට උතුම් නිවනිින් සැනැසීමට වාසන සම්පත් සැලසේවා. එම පෞුලේ පරලවශ පස්ියරු දෙනට මෙම කුසල ශක්ති අනුමෝදන් වේවා තව දෙ පාාවල ඉහ හල් මල්ල ඇව ප්‍රදේශේ පතිංචිද්බී මලාවති මෑණියන්ටද. ු තර කටුරුන්දේ පදිංචි තොටවත්තගේ කුමාර සිරි මහතා තොටවත්තගේ පද්මිනී ැතිනය තොටවත්තගේ නාලනී මැතිනිය යන අයටද මෙම පුුණ්‍ය ශක්තියා සිරවාදයක්ම වේවා එසේම අරුණ දිසානායක මන්සි කුමාර සිරිහා දරු දෙදෙනාවන ආයුක ආධ්‍යා ඉමල්ක දිශනායක චමත්කා චතුරාගනී හ අමේලි දියනයටද මෙම පුණ ශක්තිය ආශිර්වාදයක්ම වේවා. හෙමන මේ රැස්කර ගත් අනුම අනත ප්‍රමාණපුුණි ශක්තියන් ඒ පරලෝෂපත් සිරු ඥාතින් සීපත් කරගෙන ඉදම් මේ ඥාතිනං හෝතු සුකිතාා හොතු ඥාතියෝ ඉදම් මේේ ඥාතිීනං හෝතු සුකිිතා හිදම් මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාතියෝ දෙවියන්ට පින් දෙමු. ආකාసటජබും මට්టාത വනාగా මහිද్ധిక ഞ്ഞంతం අනු മෝதிి చిරන්రకం තුలోോක සාాసනం ආකාసటచබും මට්టාതവනා గా මහි్తిక ഞ്ഞంతం අනු ෝதி చిරන්రకం තුుദేశන ආకසటජබു මట్්టාදේ വනා గా මहिදతిక പഞంతం అනු ෝതత చిරరకంතුමం පරంతී ්‍රකරගත්තනන් ප්‍රමාණ පුුණ නි ක්තිය බාප සෑම දෙනාටම මේ සංසාර දුකෙෙන් ලි දහස්වීම පිණිස හේතු වාසනාාවීවා කෙල ඉතාගෙන සාධකයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්චන්වතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩැන්ති ආයුවන්නෝසුකං බල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවතය අතෝනි භාන සම්පත්ති එමිනාතයේ සමිච්චතු සෑම්් දෙනාටම තෙරුවන් සරණයි මෝහක්කයෝ නිප්පානන්